කවින්න ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මාචාර්ය අනිල් ජයන්ත සොහොයුරා අපේ ජයසේකර මහත්මයාතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගිනු සහභාගී වෙලා ඉන්න තමුන්වහන්සේලා සියලු දෙනාගිනු අවසරයි අපි හිතනවා මෙතන ක්‍රැෂ් වෙලා ඉන්න අපි හැම දෙනාටම අපේ රටේ සංවර්ධනය පිළිබඳව අපේ රට දියුණු රටක් වීම පිළිබඳව විශාල සුබ සිහිනයක් තිබෙනවා. හැබැයි අපිට විතරද තිබුණේ? අපේ සීයලාටත් ඒක තියෙන්නේ නැති. අපේ තාත්තලාටත් ඒක තියෙන්නේ නැති. වර්තමානයේ පරම්පරාවට අපි මේ සුබ සිහිනේ බලාපොරොත්තු සහිතව වැඩ කරමු. ඒ වගේ වෙලාවක ගණකාධිකාරිවරු විකිනකවරු මුණගැහිලා මේ විදිහට සාකච්ඡා කරන්න ලැබීම බොහොම සතුටු කරුණක් වගේම අවධාරණය කරගත යුතු කාර්යයක් ගොඩක් තිබෙනවා කියලා මම හිතනවා විශේෂයෙන්ම අපේ රට මේ ප්‍රපාතයට පත් වීමේදී ප්‍රධානම බලපෑමක් වෙලා තිබෙන්නේ අපේ රටේ මූල්‍ය විලිබන විනය පිළිබඳ ප්‍රශ්නේ එනිසා මා හිතනවා ගණකාධිකාරුන් හැටියට ඔබටත් විගණකවරුන්ටත් වෘත්තීමේ ලෙසත් රාජකාරීමේ ලෙසත් පැවරී තිබෙන ප්‍රධානම කාර්යභාරය තමයි අපේ රටේ මූල්‍ය විනය ඇති කිරීම. අපේ රට අධීර ගණනාවකින් ගමන් කරමින් ආවා. ඒ හැම අධීරයකදීම සංවර්ධන පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා. विशेष अनुगमने राजे केंद्र करगन आर्थिक हेसरी विनुवट विवृत कर आर्थिक हेसरी में नवक्रम टीवी पटंगत्ता පාරවල් හැදෙන්න පටන් ගත්තා හෝටල් හැදෙන්න පටන් ගත්තා ආයෝජන කලාප හැදෙන්න පටන් ගත්තා ජනතාව කල්පනා කරා මේ අධීරය අපේ රටේ මහත් සංවර්ධනයක් අත්පත් කරා දේවි කියලා බලාපොරොත්තු වුණා හැබැයි අපි ආපහු හරි බැලුවොත් සිදු වී තිබෙන්නේ තමයි 1977 දී අපිට ආනයන අපනයන අතර ධන විනද ශේෂය තිබුණා ඩොලර් මිලියන 40ක දෙදාස් විසියක වෙනකොට අපේ වෙළඳ ශේෂය ඍණ ඩොලර් මිලියන 8100ක. ඒ කියන්නේ මොකක්ද අපිට සිතුනේ? අපි කවුරුත් ප්‍රතික්ෂේප කරන්න ලෝකේ තවදුරටත් කිසිදු රාජ්‍යයකට හුදකලා වෙලා ජීවත් වෙන්න බෑ. ලෝකේ නිෂ්පාදනයෙන් ගැට ගිහිලා තිබෙනවා. ලෝක වෙළඳ පොලෙන් ගැට ගිහිලා තිබෙනවා. ලෝකේ සංනිවේදනයෙන් ගැට ගිහිලා තිබෙනවා. හැබැයි නිෂ්පාදනයේ විලඳපුලෙන් ගැට ගැහිලා තිබෙන ලෝකීක කවුරුරි හුදකලා ලෙස රාජ්‍යයක් නිර්මාණය කිරීමේ පිළිබඳ අපේක්ෂාවක් තිබෙනවනේ ඒක මීට 100 වස් ගන්නකට වඩා ඈත අතීතයේ ඇති කතාවක්. හැබැයි අපි ලෝකයේත් එක ගැට ගැහුණි. ලෝකයේ විලඳපුලත් එක ගැට ගැහුණි. අපේ ජාතික නිෂ්පාදනය, ජාතික ව්‍යවසායකයත්, ජාතික ප්‍රමුඛත, ජාතික ආර්ථිකයේ ප්‍රමුඛතාවේ නුත් සැලකිලට භාජනය කොට නිවි. ලෝකේ කිසිදු රටක් විවෘත නොකරපු ආකාරයෙන් තමයි අපි මේ විවෘත කිරීමට වාජනය කරේ. ඉතාමත් අහිතකර ප්‍රතිඵල වලට අපි මුහුණ දුන්නා. නැවත අපිට කඩයිමක් ආව 1994 සුනාමි. ඒ සුනාමි වෙලාවේදී ඒ වගේම අර 77 ඉඳන් ඒ ආර්ථිකයේ මේ දීපල අත්තරීම පිළිබඳ රාජ්‍ය ව්‍යවසායකයන් අත්තරීම් පිළිබඳ ආර්ථික කතාවක් ආවා. ඒ ආර්ථික කතාවේ ඇතුලේ තියෙන මොකද්ද? අල්ලස, වංචාව, දූෂණය. හිඟුරාණ සීනි කම්මල පෞද්ගලීකරණයකට භාජනය කරා. මේක ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට. හැබැයි පහුගිය දා වාර්තාවක් මගෙන් මිට දශකයකට පමණ පෙර වාර්තාවක් ආවා. හිඟුරාණ සීනි කම්මල චීන සමාගමකට විකුණනකොට අක්කර 600ක පැලතවානක් තිබුණා. අක්කර 6000ක උක්වගාවක් තිබුණා. ෆැක්ටරියක් තිබුණා. ගබඩාවේ සීනි තිබ්බා.
හැබැයි ඒක විකුණා දමනු ලැබුවි. ගබඩාවේ සීනි මුල වටිනාකමකට වඩා අඩුයි. එතකොට ආර්ථික උපාය මාර්ගයක් ලෙසද මේ රජයේ තමන්ගේ කාර්යයන් අත්හැරීම තිබුණි. නෑ ඒක ඇතුළෙත් අල්ලස දූෂණේ වංචාව ගැබ්බෙලා තිබුණා. ඔබට මතක ඇති 90 දශකයේ අපේ රටේ වැදගත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ පිළිබඳ සාකච්ඡාවක් ආවා. ඒ සාකච්ඡාවේදී පුත්තලම සිමෙන්ති කම්මල තවක් කාලවරුන්ට විකිණීම පිළිබඳව විශාල ආන්දෝලනයට තුඩු දුන්නු තවක් කාල ගනුදෙනුව තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් පැවතුණා තවක් කාල ගනුදෙනුව පිළිබඳව. ඊළඟ එයා ලංකාවක එමිරේට්ස් එකට විකිණීම පිළිබඳව එයා ලංකා ගනුදෙනුව කියලා දූෂිත ගනුදෙනුවක් පිළිබඳව ප්‍රවෘත්ති පළ වුණා වාර්තා පළ වුණා ලියවුණා. ඒ වගේම ටෙලිකොම් සමාගම ජපන් සමාගමක් වෙත පැවරීම පිළිබඳව ටෙලිකොම් ගනුදෙනුව කියලා විශාල දූෂිත ගනුදෙනුවක් තිබුණා. දොර සකස් කරලා තියෙන ආර්ථික උපාය මාර්ගය. ඒක උන්ගේ ආර්ථික උපාය මාර්ගය වෙන්න පුළුවන් රජයේ ව්‍යවසායකයන් අත්හැරීම. හැබැයි ඒක ඇතුළේ ගැබ්බෙලා තිබෙන මොකද්ද? අල්ලස දූෂණය වංචාව. ඊළඟ ගත්තොත් 2004 දී සුනාමි වේසෙනින් පස්සේ අපේ රට ගොඩනැගී 45,000කට ආසන්න ලාංකික පුරවැසියන් ප්‍රමාණයක් මේක විශාල ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයෙන් පසුව විවිධ ලෝකයේ රාජ්‍යයන්ගෙන් අපිට ආධාර උපකාර ලැබෙන්න ගලාගෙන ඉන්න පටන් ගත්තා. නැවත අපේ රට අලුත් දිශාවකට පරිවර්තනය කිරීම සඳහා අවස්ථාවක් ලැබුණා. හැබැයි සුනාමි ඛේදවාචකයට අපිට සඳහන් වී තිබෙන මොකක්ද? සුනාමි අරමුදල් වංචාවන් පිළිබඳව. ඒ වගේම සුනාමියට ආධාර ලැබුණු රබහාන මන් දන්නව ගාල්ලේ මහරෝවල තාමත් අවසන් වෙලා නැහැ. ඒක පිළිබඳ විශාල වංචා දූෂණ පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. එහෙනම් එතෙන් ලැබෙන මහඟු අවස්ථාවේදී අපිට තියෙන මොකද්ද? අල්ල සහ දූෂණය වංචාව මොනතරම් ප්‍රමාණයකින් ඒ බලාපොරොත්තු බිඳ වටන්න හේතු සාධක ඇති වුණාද කියලා. ඊළඟ දියත් වෙමින් තිබුණු යුද්ධයේ යුද්ධයත්ලිය අපි අහන්නේ මොනවද? මික් ප්‍රහාරක යාන මිලදී ගැනීම පිළිබඳ ගනුදෙනු. පෞගේ කාලේන රුසියාවෙන් නැවක් මිලදී ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නයේ ගනුදෙනු. එනිසා යුද්ධය ඇතුළෙත් නේද අපි දකිනව මොකද්ද? අල්ලස දූෂණේ වංචාව පිළිබඳ සාකච්ඡා. ඊට පස්සේ යුද්ධය අවසන් වුණාට පස්සෙ විශාල බලාපොරොත්තුවක් ජනතාවගේ ඇති වුණා. දැන් නම් අපේ රට සංවර්ධන වෙන රටක් බවට පත් වේවි. අපිට තිබුණු ප්‍රධානම බාධකයේ යුද්ධය අවසන් වුණා කියලා. යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තේ විශාල වර්ධනයක් ඇති වුණා. හැබැයි ඒ සෑම ඉදිකිරීම පිටුපසම තිබෙනවා වංචාව දූෂණය නාස්ති පිළිපද සාධකේ. එනිසා තමයි අපිට හයිවේ එක බරක් වෙන්නේ. එනිසා තමයි අපිට 2013 දැන්ට අවුරුදු 10කට කලින් විවෘත කරලද ගුවන්තොට පොලකට ගුවන් යානයක් කෙනෙකුට ප්‍රවෘත්තියක් වෙන්නේ. අවුරුදු 10කට පෙර විවෘත කරලද ගුවන්තොට පොලකට ගුවන් යානයක් පැමිණෙනකොට ප්‍රවෘත්තියක් වෙනවා. ඒ ඉදිකිරීම් ශේස්ත්‍රය ඇතුළත් පැතිරි තිබෙන්නේ මොකද්ද? අල්ලස දූෂණේ සමංචා. නැවත කොවිඩ් වසංගතය. අපි බොහෝ අය හිතුවා කොවිඩ් වසංගතය අවසන් වුණාට පස්සේ අපේ රට මහා සංවර්ධනයක් අත්පත් කරගනීවි කියලා. හැබැයි කොවිඩ් වසංගතය ඇතුළත් අපිට අහන්න ලැබෙන්නේ මොනවද? ඇන්ටිජන් ගනුදෙනු පිළිබඳව. නේද? තාමත් වැක්සින් වල ගනුදෙනු සමාජයට එළිදරව් කරලා නැහැ. ඒ ගනුදෙනු පිළිබඳව. එනිසා ඒකද දියත් වෙමින් තිබෙන්නේ අල්ලස දූෂණේ සහ වංචාව පිළිබඳව. දැන් ඊයේ රාත්‍රියේ සිට අද දකිනවා අලුත් බලාපොරොත්තුවක්. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබීම. රතිඤ්ඤපත්තු කරත්තිලමට ආරංචියක් තිබෙනවා. අපේ ජනතාව නේද යුද්ධය අවසන් වුණාට පස්සෙ රතිඤ්ඤපත්තු කරනවා. අලුත් ආණ්ඩුව බලයට පත් වුණාම රතිඤ්ඤපත්තු කරනවා අපි. නව ජනාධිපතිවරයෙක් ගෙනපුවම කිරිබත් වෙනවා. ණයක් ගත්තාම
රතිඤ්ඤ පත්තු කිරීමට තරම් ආර්ථික ප්‍රපාතයකට අපේ රට වැටලා තිබෙනවා. ඔබ කවුරු හරි විශ්වාස කරනවද දැන් නම් හරි කියලා? නෑ මතක තබා ගන්න. මේකත් එක්ක දිවත් වෙන්නේ නෑ පත්‍ර දිහා අපි බැලුවොත්. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ විශාල සාකච්ඡාවක් කැවිලා තියෙන පාඩු ලබන නමුත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්ත මොකක් වෙනද? ටෙලිකොම් ආයතනය ගැන. ටෙලිකොම් ආයතනයේ සිට 49 එක කොටස් තියෙනවා රජයේ සතුව. ඒක 2022 බදු ගෙව්වාට පසු ලාභයේ මිලියන 12000යි. ඒකේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 200යි. ඒකෙන් අපිට 249ක් තියෙන ආසන්න වශයෙන් බිලියන 98ක රාජ්‍ය වත්කමක් තිබෙනවා. ඊළඟ ලංකා හොස්පිටල් එකම දැක්ක මිලියන 350කට ආසන්න මායික. ඒකේ ලාභයෙන් ලංකා හොස්පිටල් ආයතන අපි ගණනය කළ යුතු නැහැ. ඒක ප්‍රතිකාර කරන මධ්‍යස්ථ එසේ වුණා. ඒක රාජ්‍ය වත්කමක් සහ ලාභ ලපෙන ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ පෞද්ගලීකරණ පිළිබඳ සාකච්ඡාව ගොඩනැගුවේ එයා ලංකා ගැන. හැබැයි පෞද්ගලීකරණය කරන්නේ ටෙලිකොම්. ඉදිරියේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලංකා හොස්පිටල් කියලා කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයිති සමාගමක්. එනිසා මම මේ කියමින් ඉන්නේ මේ සියල්ල පිළිපස අල්ලස දූෂණේ වංචාව ගැබ්බෙලා තිබෙනවා. ඔබ දැක්කත් දන්නේ පහුගෙදා එක්තරා පුවත්පතක නාම රාජපක්ෂ ප්‍රකාශයක් කරලා තිබුණා අල්ලස දූෂණේ නතර කරොත් අපේ රට වැටෙනවා කියලා. මදක එක සාධාරණ තර්කයක් කියලා සමහර අය ලියලා තිබුණා. ඉගෙන මේ ආර්ථික දේහෙම දුවමින් තිබෙන අල්ලසා දූෂණය මත පදනම්ම නම් අල්ලසා දූෂණයකින් ඉවත් කරපුවා මොකද වෙන්නේ? ආර්ථික දේහ කඩාවැටෙනවා. දැන් අපේ රටේ ආර්ථිකයේ තියෙනවා තල දෙකක්. එකක් තිබෙනවා නීත්‍යානුකූල ආර්ථිකය. ඒක තමයි අපිට මහ බැංකු වාර්තාව හරහා ඉදිරිපත් කරන්නේ. ජාතික නිෂ්පාදිතයේ ප්‍රමාණය, ඩොලර් අපිට ලැබෙන ප්‍රමාණය, අපේ අපනයන ආදායම, අපේ ආනයන වියදම් මේ ඔක්කොම අපිට නීත්‍යානුකූල ආර්ථිකය ඇතුලේ මහ බැංකු ප්‍රකාශන අපිට පෙන්වන්න කරනවා. හැබැයි අපේ රටේ නීත්‍යානුකූල ආර්ථිකයට වඩා ආදන්නේ ලොකුද පොඩිද කියලා කියනට වඩා නීත්‍යානුකූල ආර්ථිකය හා සමාන කළු ආර්ථිකයක් අපේ රටේ තිබෙනවා. එනිසා තමයි සංඛ්‍යා දත්ත වලින් පෙන්වන තත්වය සමාජ සාධක වලින් එළියට එන්නේ නැත්තේ. මොකද මහ බැංකු වාර්තාවට මෙතන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට මෙතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා වෙන ආදායම මෙතන රේගුවට වාර්තා වෙන රේගුව ආදායම මෙතන සුරාබත් දෙපාර්තමේන්තුවට වාර්තා වෙන සුරාබදු ආදායම ඒව තමයි නීත්‍යානුකූල ආර්ථිකය අපිට පේන සංඛ්‍යා දත්ත. හැබැයි නීත්‍යානුකූල ආර්ථිකයට යහා යන විශාල කළු ආර්ථිකයක් අපේ රටේ තිබෙනවා. එනිසා අපේ රට අද පවතින්නේ නීත්‍යානුකූල ආර්ථිකයත් කළු ආර්ථිකයත් කියන දෙක එකට තමයි අද අපේ රටේ ආර්ථිකය පවතින්නේ. ඒක මොනතරම්ද කියනවා නම් අපේ රටේ සමාජයේ මතයක් ගොඩනැගිලා තිබෙනවා රණි මොකද මහින්ද රාජපක්ෂ නම් සංවර්ධනය කරලන හොරකම් කරේ. මේ පාරක් හදලන හොරකම් කර මොනවා හරි ඇදුවනේ. රනිල් එහෙම නෙවෙයි මහ බැංකු ඉන්නේ හොරකම් කරේ. ඒ කියන්නේ මේ වංචා දූෂණය අල්ලස අවමේචි රාජ්‍යයක් පිළිබඳ බවත් අපිට සිහින මවන්න බැරි තරමට මේ අර්බුද වර්ධනය වෙලා තියෙනවා. සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. අල්ලසහ දූෂණය වංචාව අපේ රටේ අනිවාර්ය සාධකයක් බවට පත් වී තිබෙනවා. ඒ ඉවත් කරනවා යයි කීම මනෝරාජික අදහසක්. එහෙම වෙන්න බෑ, එහෙම කරන්න බෑ. ඒක මනෝරාජික අදහසක් වෙලා තිබෙනවා. අල්ල සහ දූෂණය වංචාවද සමාජයේ යථාර්ථයක් බවට පත් වී තිබෙනවා. හැබැයි ඇත්ත ගත්තොත් මොකද? අපේ මේ ආර්ථික අදාපි වේ ඇති වී තිබෙන අර්බුදය අපේ ආර්ථික ප්‍රතිපත්ති වගේම ආර්ථික ප්‍රතිපත්තියන් වලට එහා යන වංචාව දූෂණය අල්ලස කියන එක
मैं आर्थ कारबू दे प्रदान पाऊंगा। अब ओण तरह उदाहरण क्या बोलूंगा, मैं बट एक उदाहरण क्या अपे आर्थिक न्याय पत्र अपे जातिक आर्थिक सलस्मक अपट है दूत अपे आर्थिक प्रमुखता व्याख्यनवा तिरिपा दू नवीकरण क्रीम एकदा समस्या हटन में तमय अपी मैं पिरीपा दू पटंगत मीट उर्दू पना सत्र घटकाली इतर अपे दारितावती बुनी मेट्रिकन पंदास पंसीय बुरतल पिरीपा दुकर अपट प्रमाण अपे विनंद पुलट अपे इल्लू मट अवृद्ध पना सत्र काली अपने कांग पोलतेल नंग हिंदू सेक्कुन काली पोलतेल सेक्कुन नहीं दर सेक्कु बंदला नहीं दे पोलतेल सेक्कुन हिंदू ने काले तमाई अपि पिरिपहादु देम देम पोलतेल अपि यंत्रानुसारे पोलतेल हिंदी नो है बे पोत पोलतेल हिंदू ने सेक्कु तिबुनु काले ताक्षणिक अपि आदत तेल पिरी पहादु करूं और तो पनस सत्र कटवा डे वैडी काले इन सब पे संवर्धनी आप इतामत तदगत तने के डेर तिबुना मैं तेल पिरी पहादु नवी करने कले ही तुई दारिता वैडी कले एक दा समसे हैटना मी वगी हतर गुने कटवा डा वैडी दारिता वा कदा पिटा वाश्य समाहर लोके समाहर तेल वर्ग अपे पिरी पहादु कराने बै इवागीम अपे पिरिपहादुए नेप्ता हैदेन प्रमाणे वैडी एना मुकाद करने तिबुना पिटे पिरिपहादुए दारिता वैडी कले इतु तिबुना पिरिपहादुए नवी अलु ताक्ष नेतुल कले इतु तिबुना एक आर्थिके प्रमुख साधके ऐ ममा आर्थिके प्रमुख साधके केले केन्नी अपे रटे आना एने वियदमीन आसान वसें गत्तोत हयम पंगुवक विथर अपि व्यय करन्नी तेल आने ने क्रीम संधा अपे डॉलर बिलियन विस्सक पे ने कोटा पे आने ने विद में डॉलर बिलियन हायाइज करना का प्याय कर लती बुना तेल आने ने क्रीम संधा इन्दा मेकता में बारह मत हैं इधर अपे बोरो तेल गिनला पिरिपा हादू कर ला पिटे पाविच करने वाना मेका पिटे आडू कर गते है क्यों ती बुना इन सब पिटे रटा गला गिना डॉलर प्रमाण अपे तुरु कर गते है कि बोरो तेल गिनला पे पिरिपा हादू कराना समत्तुना ना इवगीम अपिटे नेवल्ट तेल लबादी मरा अपिट उपयान पुलवा बंकरी नरा अपिट डोल उपयान पुलवा इवागे में जेट्यान वल्ट नहीं दे जेट्टो इल लबादी मरा अपिट डोल उपयान पुलवा इवागे में अवश्य नाम त्रिकोण माले तेल टैंकी संकीर्ण थी ना टैंकी अनुना में थी ना मेट्रिक टन दाह दाह गाने गिन आसन वसंग तो मेट्रिक टन लक्ष्य दाहाय का दारित आवत्ति बिनो एक अपिट प्रमाण अपिट वेडी එනං ඒකෙන් අපි තැන්කි 7 8ක් අපි පාවිච්චි කරොත් උතුරු නැගෙනහිර තව 90කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් අපිට ෆුවෙල් හබ් එකක් කරන්න. ඔබ දන්නව සිංගප්පූරුවේ තෙල් නැහැ. සිංගප්පූරුවේ තෙල් නිල් නැහැ. හැබැයි සිංගප්පූරු ලෝකේ ෆුවෙල් හබ් එකක්. එනං ඒකට අපිට මෙතන පිරිපහදු අපි අත්‍යවශ්‍ය සාධකයක් ව්‍යාපෘතියක් හදුවා ඩොලර් බිලියන है भाई अभी हम बंद तो वराय है दुआ डॉलर बिलियन एक का इधर समय का है इधर अभी आर्थिक की प्रमुखता साध के दी हम बंद तो वराय थी ने तेल परिपादो टो वड़ा याटी तेल परिपादो याटक ही नहीं हम बंद तो वराय उड़ते ने को हम एक आर्थिक न्याय पत्र साध के अपने भी अल्लस दूषणे वंचाव एक ऐसे लोग बिला दे बिना हम बंदरों वराय यानु यानु चीनी भूदेश पालन सेलस में मध्य सेंटर रहेगा चीनी भूदेश पालन सेलस में सेंटर रहेगा हम बंदरों वराय है भाई चीनी टा पुलुंग कमल है बिना ओंगे भूदेश पालन सेलस में घटनों हम बंदरों वराय कदन अपे पीरी पहाड़ों यटा गहला एवा कराने अपे नायक मिल दिया रहेगा එනි සමාහිතනවා මම දන්නේ මගේ උපකල්පනය චීන සමාගමේ වරාය හදනකොට මම දන්නවා අපිට මේ වරාය නඩත්තු කරන්න බැරි බව හදන්නෙම ගණ්ඩ බලාගෙන කියන එක තමයි මගේ අදහසම හරි ඩොලර් බිලියන 1.1ක් වැය කරලා නේද අපිට කිසිදු නැව් ගෙන්නා ගැනීම සඳහා එකඟතාවයන් අපිට හොඳ මැනේජ්මන්ට් එකක්
ඕන්නම් පුද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධ ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු සැලැස්මක් නැතුව අපි හදනවා. එනිසා මම නැවත නැවත පුන පුනා කියන්න හදන්නේ මොකද්ද? මේ වංචාව දූෂණය අල්ලස අපේ රටේ ආර්ථික දේහේ පුරා පැතිරී තිබෙන පිළිකාව. අපි මේ පිළිකාව අපේ ශාරීරිය තුල තියාගෙන අපි නිරෝගී සම්පන්න ජීවිතයක් අපේක්ෂා කරනවා. ආර්ථික දේහයට පිළිකාවක් හැදිලා පිළිකාව පතුරුමින් අපි ශක්තිමත් ආර්ථික දේහයක් ප්‍රාර්ථනා කරමු. හරියට ශාරීරිය තුල පිළිකාව තියාගෙන නිරෝගී සම්පන්න ජීවිතයක් අපේක්ෂා කරනවා වගේ වැඩක්. එහෙනම් අපේ රටේ ආර්ථිකය තවසාද ගොඩක් අතරමහමි අද මෙතන බර තබන්නේ මෙතෙන්ට. ආර්ථිකයේ ගොඩනැගීම් පිළිබඳ අපිට සුන්දර සීනියක් තිබෙනවා. සංවර්ධනය පිළිබඳ සුන්දර සීනියක් තිබෙනවා. ඒ යථාර්ථය බවට පරිවර්තනය කළ හැකි වන්නේ වංචාව දූෂණය අල්ලස අහෝසි කිරීම හෝ අවම කිරීමේ රාජ්‍යයක් නිර්මාණ කිරීම විතරයි. එහෙම නැතුව ඉතිහාසයේ අපිට කොච්චර අවස්ථා අවදීන් අපි සංවර්ධන ගැන සිහින මෙව්වා අපිට අවසාන සිදු වී තිබෙන දේ තමයි විශාලතම ඛේද වාචකයකට රටක් අපි ඉදිරියි අපි ඉදිරි පිට අද නිර්මාණය වෙලා තිබෙනවා. අන්න එතනදී මම හිතනවා ගණකාධිකාරී වරුන්ට විගණකාධිපති වරුන්ට මේ විශාල කාර්යභාරයක් තිබෙනවා. දැන් අපි ගත්තොත් වංචාව. ඒක අපිට හරි පැහැදිලි වංචාව. නේද? නීති විරෝධී ලෙස යම් මුදලක් හෝ දීපලක් අත්පත් කර ගැනීම. නේද? කාගේ හරි ගෙදරකින් ටීවී එකක් උස්සයි යනවනම් වංචාවක්. ටීවී එකක් තියෙනවා උස්සන් ගියපු කෙනක් ඉන්නවා කරේ ටීවී එක අරන් ගියපු පහරක් තියෙනවා බඩුත් තියෙනවා හොරක් තියෙනවා නඩුව ලේසි. එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයක වංචාවක් සිදු කරනවා රජයේ මුදල් චෙක් පතකින් පුද්ගලිකු නමට ලියනවා චෙක් පතක් තියෙනවා රජයේ ගිණුමින් බැර වෙලා තිබෙන්නේ වංචාව ලේසි. අල්ලස් අල්ලස් තීතරම අමාරුනේ. ඔබලා දන්න ලංකාවේ කවුද ජනාධිපති ලේකම්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන පීබී දිසානායක පී දිසානායක ඒ වගේම ඉඩම් අමාත්‍යාංශ සිටපු ලේකම් මහ ලේකම් කන්තලේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් ආවා. කන්තලේ සීනි සමාගම චීන මේ ඉන්දියානු සමාගමකට පැවරුවට පස්සේ ඒ යකඩ අයිති ඉන්දියානු සමාගමටද කන්තලේ සීනි සමාගමට දීලා ප්‍රශ්නයක් ආවා. ඇග්‍රීමෙන්ට් එක දුන්නට අර පරණ මැෂින් යකඩ අයිති කාටද කියලා ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේදී මහානාම එකඟ වුණා. ඉඩ ඒගොල්ලෝගේ කමිටුකදී එකඟතාවයකට ආවා. ඒ ඉඩම් මේ ඉන්දියානු සමාගමට අයිති බව පෙන්වන්න. ඇග්‍රීමෙන්ට් එක අනුව. ඒ සඳහා අල්ලසක් ගත්තා. කාපාක්කේ ගනුදෙනු කරනකොට අහු වුණා. ලීසි. හැබැයි දූෂණය කියන කේ තරම් ලීසි නෙවෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්න. දූෂණය කියන එක ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අනික ජනප්‍රිය දූෂණ දෙකක් කියන එකක් මහ බැංකු බැඳුම් කර ගනුදෙනු. දැන් නේද? يعني මහ බැංකු බැඳුම් කර ගනුදෙනු ගත්තාම ඒ වෙනකොට අලුත් ආණ්ඩුව ආවා ජනවාරි මාසේ 8 වෙනිදා. ඒගොල්ල සමාලෝචනය කර අලුත් ආණ්ඩුව පරණ ඉදිකිරීම් වලට ගෙවීම් කරන්න තියෙනවා කියලා. ඒ ගෙවීම් සඳහා රවි කරුණානායක කබීර් රසීම් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක් සාකච්ඡා කරලා මහ බැංකුවට දැනුම් දුන්නා අපිට මෙච්චර මුදල් ප්‍රමාණයක් අරන් දෙන්න කියලා. අර පරණ ඉදිකිරීම් වලට ගෙවන්න. ඉතින් එතෙක් මිලදී බැඳුම් කර මිලදී ගත්තු ආකාරය වෙනස් කරලා වෙන්දේසි ක්‍රමයට යන්න ඕන බැලු බැලමට සාධාරණයි. වෙන්දේසි ක්‍රමයට යන්න ඕන කියලා තීරණයක් ගත්තා. හැබැයි ඒ තීරණය ගත්තේ කොතනද කොහොමද කියලා පොතනකවත් නැහැ. يعني එතෙක් තිබුණු අර මේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන සිස්ටම් එක වෙනුවට නේද වෙන්දේසි කියන සිස්ටම් එක ආදේශ කරා. ඒතකොට එහෙනම් නිශ්චිත ක්‍රමවේදයක් තියෙන්න ඕනකම තියෙන මොකද්ද? මේක මොකටද මේ ආදේශ කරේ කියලා කියන්නේ. දෙක ඒගොල්ල ප්‍රසිද්ධියට පත් කරේ රුපියල් බිලියන එක බැඳුම් කර මිලදී ගැනීම සඳහා තමයි අවුරුදු 30කට ප්‍රසිද්ධියට පත් කරේ. හැබැයි බැඳුම් කර වෙන්දේසියට කවුරුත් ඉදිරිපත් කරාට පස්සේ
එතකොට ඉදිරිපත් වෙලා තියෙනවා බිලියන 20ක බැඳුම් කර ඉදිරිපත් වෙලා තිබුණා මහා බැංකු අධිපතිවරයා මුදල් මණ්ඩලයට කිව්වා බිලියන 20ම ගන්න කියලා කිව්වා අර්ජුන මහේන්ද්‍ර ඒගොල්ලෝ විශාල ලෙස තර්ක කරලා ඒක බිලියන 10ට අඩු කරා ඉතර බිලියන 10ට අඩු කරනකොට ඉල්ලුවේ 1 බිලියනයි හැබැයි මේක බිලියන 10ට වැඩි කරා බිලියන 10ට වැඩි කරනකොට ඒක ඇතුලේ තිබුණා බිලියන 5ම අර පර්පචුවල් සමාගම අර කවුරුරි බිලියනයක් වෙන්දේසිය දානකොට බිලියන 5ම අර බිට් කරන්නේ ඇයි උපරිම බිලියනේ ඉල්ලලා තියෙන බිලියනේ ද 5ම අරක් එයා ඉදිරිපත් කරන්නෙම එයා දන්නවා මොකද්ද 1 බිලියනයක් ඉල්ලුවට මේක ඊට වඩා ගන්න බව මාමා ඊට වඩා ගන්න බව දන්නවා එතන මේක අල්ලසක් වගේද මේක වංචාවක් වගේද දැන් මෙතන තියෙන දූෂණය මොකද්ද කවරෝ නිලධාරියෙක් හෝ දේශපාලකේ තමන්ට පැවරී තිබෙන බලය බලය අනුව තීන්දුව නොගැනීම හෝ තීන්දුව ගැනීම තව කෙනෙකුට වාසි හදන විදියට එතකොට රනිල් වික්‍රමසිංහ තමයි මහා බැංකුව භාරව තිබුණු මුදල් අමාත්‍යංශ මහා බැංකුව පවර්ලා තිබුණේ රනිල් වික්‍රමසිංහ අතේ තිබුණේ එඳ රනිල් වික්‍රමසිංහ අර මොකද ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන සිස්ටම් එක වෙනුවට වෙන්දේසි සිස්ටම් එක ආදේශ කරන්නේ ඉද මොකක් මතද තමන් දන්නා කෙනෙකුට අයිතු ලෙස ලාභයක් ලබා දීමේ අරමුණින් එතන දූෂණයක් තිබුණා ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් රුපියල් බිලියනක් වෙනුවට බිලියන 10 දක්වා වැඩි කරන්න කියලා තීරණයක් ගන්නේ යම් කෙනෙකුට අයිතු ලෙස මුදල් උපයා ගැනීම සඳහා තමන්ගේ අභිමතය පාවිච්චි කිරීම. එතන තියෙනවා දූෂණය. දැන් මේක කොහොමද හොයන්නේ? කරේ පාරකුත් නේ. ටීවී එක උස්සයනවා වගේ. අතට සල්ලි හම්බෙලත් නැහැ මහානාමට වගේ නැත්නම් පී දිසානායකට වගේ නේද ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී තමයි විගණකවරුන්ගේ කාර්යභාරය වැදගත් වෙන්නේ ඒ නිසා අපේ රට මේ වෙලාගෙන තියෙන දූෂණය හරිද මැඩ පැවැත්වීම සඳහා විගණකවරුන්ටත් ගණකාධිකාරීන්ටත් විශාලම කාර්යභාරයක් තිබෙනවා නේද මා හිතන්නේ මේවට සාමාන්‍යයෙන් අපි කියන්නේ වයිට් කොලර් රොබරි කියලා සුදු කරපටි මංකොල් මේවා සිද්ධ වෙන්නේ මොන මතද ડોකියුමන්ට්ස් ලියකියවිලි මත තීන්දුව తీරන මත එනිසාම මම හිතනවා අපේ රටේ වංචා දූෂණය අල්ලසීදී වැදගත්ම මේ දූෂණය කියන කොටස වංචාවට अपराध परीक्षण डिपार्टमेंट इन अपराध पणते अटति पोलिस डिपार्टमेंट अपराध पणते अटति वंचावग्न परीक्षण कर दंडुआ मलकबादी है कि अल्लस कुमिसम इन्नो यम अल्लस अप्पिली बंदव उत्वक लेबुनाम इतने किला वट कर ला अल्लस कुमिसम तात्ता तंगुटार गिन परीक्षण पवित्व है कि हबे अल्लस कुमिसम हदुन्नने अल्लसो दूषण विमर्शन कुमिसम अल्लस हो दूषण विमर्शन तो अल्लस मेन मे तिंट मे आमट बार लाइसन गण गान किलाती मंग गान रनवा उजा एंड अल्लांड पुलवन हे भाई दूषण दूषण सिद्वाणे राज्य विलागन नाम ए हेमतन कम अल्लस कुमिस मिलदारी हेमतन अल्लस कुमिस मिलदारी एना मुकदमे अन्न राज्यायतन दिदास हेट तुम आती राज्यायतन गणने लक्कर राज्यायतन दिदास हेट तुम आती बिनो एक सामान्य एक दास तुम से अकितर तम वसर कट विगणने कराने सेवक उन्हें हसी या कोई एक दास नीलदारी ने एक दास तुम सी है नीलदारी एक दास तुम सी है राज्यायतन दिदास हेट तुम आती विगण लक्कर ने तिबिनो इतने मुका सिद्धि तिबिनी अन्न विगणन नीलदारिया तमय में हेमतन मीनी अल्लास कमिशन में निर्धारित नहीं हुई, ऐहना विगणन दिपार में इन तुए तमाई में विगणन राज्य विगणन ये तमाई ममहितनवा
අපේ රටේ මේ දූෂණය මැඩපැවැත්වීම සඳහා තිබෙන ප්‍රධානම ආයතනය. හැබැයි දැන් කොච්චර අවුරුදු පැරණිද? අවුරුදු 200කට වඩා වැඩි නේද? ඉතිහාසයක් තිබෙනවා විගණන දෙපාර්තමේන්තුව දැන් නම් ජාතික විගණන කාර්යාලය. අවුරුදු 200කට වඩා වැඩි ඉතිහාසයක් තියෙන විගණන දෙපාර්තමේන්තුව. පාකිස්තානයේ අගමැතිවරු හිරේ ගියා. දූෂණ හේතු කොටගෙන. බංග්ලාදේශයේ අගමැතිවරු හිරේ ගියා. දූෂණ හේතු කොටගෙන. තමිල්නාඩු මහැමතිනි හිරේ ගියා. දූෂණ හේතු කොටගෙන. ඉන්දියාවේ අමතිවරු හිරේ ගියා. දූෂණ හේතු කොටගෙන. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිරියන්නේ නේ. හිරේ ගින්නේ. දඬුවමක් ලැබිලා නැහැ. හිරේ කියන එක පැත්තෙම ඉන්නේ. දඬුවමක් ලැබිලා නැහැ. ඒක නම් මොකද්ද අපි දූෂණයෙන් තොර රටක්ද? දූෂණයෙන් තොර රටක්ද? නැ දූෂණ දර්ශක ඒකකේ අපි 101 කියන අපිට වඩා දූෂණ අඩු රටවල් තියෙනවා 100ක් අපිට වඩා වැඩි රටවලුත් 95ක් විතර තියෙනවා හරිද අපි ඉන්නේ දූෂණය පිළිබඳ ඒකෙදි 101 ඒ කියන්නේ අපි නේද අපිට වඩා දූෂණ අවම රටවල් 100ක් තියෙනවා අපි 101 කොපමණ හැබැයි අපි 101 කේ බෙව්වට අපේ රටේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්වත් ඉරි ගොස්නේ එහෙනම් මොකද තියෙන්නේ මේ විගණන ක්‍රියාවලියයි පරීක්ෂණ ක්‍රියාවලියයි නීති පසිඳලන ක්‍රියාවලිය අතරේ ප්‍රශ්නයක් තිබෙනවා රකම නැතිකම නෙවෙයි ප්‍රශ්නයක් තිබෙනවා දැන් ඔයගොල්ලෝ දන්නවා අල්ලස්සෝ දූෂණ කොමිස සභාව පෞගේ කාලේ පැමිණිලි ඇවිල්ලා පරීක්ෂණ කරලා නඩුගොනු කරා ඒ නඩු වලින් විශාල ප්‍රමාණයක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන මොකද්ද තාක්ෂණික මූලික විරෝධතාවය මූලික විරෝධතාවයක් ගන්නවා මෙම නඩුව පවරා ඇති ආකාරයේ වැරදි නඩුවේ අඩංගුව නෙවෙයි අඩමුතරමේ නඩුවේ නිමිත්ත සාකච්ඡාවකට බඳුන් වෙන්න ඉඩ නොදී මූලික විරෝධතාවයක් ගන්න මොකද්ද නඩුව පවරා තියෙන ආකාරයේ වැරදි කියලා මොකද්ද අදාල කොමසාරි සුරති දිනාම අස්සම් කරන්න ඕන නඩුවක් පැවරීම සඳහා කොමසාරි සුරති දිනා අස්සම් කරලා නැහැ කියන අස්සනක් කියන සාධකව නඩුව එළියට දාන දැන් මා දන්නා විදිහට විගණන දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම තාක්ෂණික හේතු මත ඒක අල්ලස් කොමිසම විසින් පවර් ලද නඩු තාක්ෂණික හේතු මත अधिकरण प्रतिक्षेप कर नाडु पीली बदव अल्लास कमीशन के विगणन करा ये विगणन तमाय अल्लास कमीशन विसी नाडु इतिरिपात कर लाती बिनो ये नाडु अधिकरण विसी प्रतिक्षेप कर लाती नो ये प्रतिक्षेप कर अपु नाडु वाले टम कदू नहीं किया ला विगणन दिपार में तो विगणन कर लाती नो इतन इतना तमाय आप अल्लास कमीशन में दीना देना ඉතින් කොහොමද වෙන්නේ නේද එනිසා අල්ලස පිළිබඳව එතන අපිට ප්‍රශ්නයක් තිබෙනවා මොකද සකාලයක් මට මතකයි ඒකේ සභාපතිවරයාටත් ඒ කියන්නේ ඒකේ නියෝජනය කරපු සභාපතිවරයාටත් අල්ලස් පිළිබඳ චෝදනාවක් තිබුණා ඒ කියන්නේ ඔහු සභාපති ඔහුට චෝදන ඔහුට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ඔහු අල්ලස් අරන් කියලා එනිසා අල්ලස් හෝ දූසුණු කොමිස සභාව සක්‍රීය කිරීම ශක්තිමත් කිරීම අතිශය වැදගත් මේ කාර්යයේදී ඊළඟ නීතිපති පාර්ලිමේන්තුව නීතිපති පාර්ලිමේන්තුව ඇත්තටගත් ස්වාධීන නෙවෙයි අපි ඒක ඇත්තටගත් රජයේ නීතිඥයා වගේනේ නීතිපති පාර්ලිමේන්තුව රජයේ නීතිඥයා මොකද සිදුවී තිබෙන නීතිපති පාර්ලිමේන්තුව වැඩි ප්‍රමාණයක් රජය මොකද්ද ඉන්න ලයින් එක මත තමයි ඒකේ සමහර කරුණු සිද්ධ වෙන්නේ රජයේ ඉන්නේ නිදහස් කිරීමේ මාවතින්ද රජයේ ඉන්න මේ නඩුව යටපත් කිරීමේ අරමුණින්ද ඊට අනුරූපී වන පරිදි කරුණු පෙළ ගැහෙනවා දැන් ඔය බැසිල් රාජපක්ෂගේ මල්වානේ නිවස පිළිබඳ නඩුවේදී ඒ නඩුව දැම්මේ මුදල් විසුද්ධි කරන පනත යටතේ මුදල් විසුද්ධි කරන පනත යටතේ නඩුව දාපුවාම කියන මල්වාන නිවස ඔබට ඉදි කරගන්න සල්ලි කොහින්ද කියන නඩුව මුදල් විසුද්ධි කරන මනි ලොන්ඩරින් ඇක්ට් එක අනුව
තමන් උපයා තමන් සතුව තියෙන දීපල තමන් උපයාගත් ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දීපල රජයට පවර ගන්න පුළුවන්. එඳ මල්වානේ පොල්වත්ත සහ ඊඩම තමන් උපයාගත්තේ කොහොමද කියලා මුදල් විසුද්ධි කරන පණතයට නඩුවක් දැම්මු. බෙසේ රාජපක්ෂගේ නීතිඥ මහතුරු අධිකරණයට අවිල්ල කිව්වා ගෙදරයි වත්තයි යගේ නෙවෙයි කියලා. ඊට පස්සේ නඩුව ගියේ මොකටද? නඩුව ගියේ නෑ ඔයාගේ මේවා කියලා ඔප්පු කරන්න. ඉතින් අර නැකත් බලපු සුමන දාසගෙන් කට උත්තරයක් ගත්තා. ඔය මේ බියගම ප්‍රදේශයේ අර ලෑලි ලී සපේපු කෙනෙක්ගෙන් කට උත්තරයක් ගත්තා. ප්ලෑන් එක ඇඳපු මුදිරි ජයකු ගෘහ නිර්මාණ ශිල්පී මුදිරි ජයතුන් කට උත්තරයක් අරගෙන නඩුව ගොනු කරා. දැන් නඩුව යන්නේ මොකටද? නඩුව යන්නේ ගේ ඔයා හදාගන්න සල්ලි කොහෙන්ද කියන එක නෙවෙයි. ප්‍රශ්නේ මොකද්ද? ගේ ඔයාගේද නැද්ද? ඊස මොකද උනේ සාක්ෂි කැඳෙව්වා. මුලින් දීපු සාක්ෂියක් එක් සාක්ෂිකරුවෙක් සාක්ෂිය වෙනස් කර අධිකරණෙදි. ඊටස් නීතිපති පාර්ලිමේන්තුව කිව්වා අනිත් අයගෙන් සාක්ෂි විමසන්නේ නැහැ කියලා නීතිපති පාර්ලිමේන්තුව අධිකරණෙට දැනුම් දුන්නා. නඩුව ඉවරයි. එහෙමනම් මේක විශාල කාර්යභාරයක් තිබෙන නීතිපති පාර්ලිමේන්තුවට නීතිපති පාර්ලිමේන්තුවන රජයේ නීතිඥයය. ඒ නිසා නීතිපති පාර්ලිමේන්තුව හැම වෙලාවෙම බලන්නේ හුලං අමන අත. කොයි අතටද හුලං අමන? ඉතින් ඒක මේකේ ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ඊළඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ගත්තත් රජයේ පරීක්ෂණ ආයතන. ඒ නිසා බොහෝ දුරට මොකද්ද වෙන්නේ? ඒකත් උලන් අමන අතට අනුව තමයි පරීක්ෂණෙන් සිද්ධ වෙන්නේ. රජයේ අපේක්ෂාව නිදහස් කිරීමද? රජයේ අපේක්ෂාව යටත් කිරීමද? රජයේ අපේක්ෂාව දඬුවම් දීමද කියන සාධකයේ මත තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීම මත තීන්දුව ලා තියෙන්නේ. එනිසා තමයි මම කියන්නේ දැන් හිතන්නකෝ සාමාන්‍ය හිතන් දැන් මේ ඉන්න අගමැතිවරයා පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී කියලා තියෙනවා මේ ජනාධිපති හොරෙක් කියලා. හරි මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී කියලා තියෙනවා මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ගොඩක් අය හොරු කියලා. දැන් ඉන්න අය හරි ඒත් ඒගොල්ලෝ හොඳට ඉන්න ඕනේ. අගමැතිවරයා කියන ජනාධිපතිවරයා කියලා, ජනාධිපතිවරයා කියන මහින්ද රාජපක්ෂ හොරා කියලා මම ඇත්තයි පාර්ලිමේන්තු කියලා තියෙනවා. හරි හැබැයි ඔක්කොටම හොඳට ඉන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන පරීක්ෂණ ආයතනත්, නඩු කිරීමේ ආයතනත්, නඩු වග විභාගයට ලක් කරන ආයතනත්, ඒ වගේම නඩු පවරන ආයතනත් බිඳවට්ටවා තිබෙනවා. ඒ නිසා පළවෙනි සාධකය තමයි අල්ලස් හෝ දූෂණ, අල්ලස් ඉතින් දූෂණේ වංචාව අපේ රටේ තුරන් කරන්න නම්, අවම කරන්න නම් මේ ආයතන ශක්තිමත් කළ යුතු තිබෙනවා. ඒක පරිබාහිරික. හැබැයි ඒකෙදි මම වැදගත්ම ලෙස සලකන්නේ විගණන දෙපාර්තමේන්තුව. විගණන දෙපාර්තමේන්තුව මම දැක්කා ජයසේකර මහත්මයා කරුණු පැහැදිලි කරනකොට එතුමාගේ වචනයක් කියුණා මේ මතය. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මම හිතන්නේ. ඒකයි විගණකාධිපතිතුමාගේ මතය. මතයක් මොකද වෙන්න පුළුවන්? හරි වෙන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. මතය කියන්නේ සත්‍ය නෙවෙයිනේ. මතය කියන්නේ නිවැරදි නෙවෙයිනේ. එනිසා අපි හිතනවා විගණන දෙපාර්තමේන්තුව තවදුරටත් ඉදිරිපත් කළ යුත්තේ මතය නෙවෙයි, තීන්දුව. මේ තමයි තීන්දුව. නමුත් මා ගාව තියෙන මම ඒ උදාහරණයකට ගෙනවා මේ සීනුබදු වංචාව පිළිබඳ වාර්තාව. දැන් ඉදිරිපත් කළ තේම නිර්දේශ ගත්තාම මේකෙන් මේ පණ නැති බව පේනවා. මම තනින් තන කියන්නේ රජයේ කළබදු ආදායම තම අත රඳවාගත් පාර්ශ්වයෙන් නැවත රජයට ලබා ගැනීම හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීම. ඒ කියන්නේ මේ රජයට බදු අහිමි වෙලා තියෙනවා, මේවා නැවත අය කරගන්න පුළුවන්ද කියලා අවධානය යොමු කිරීම. මොකක්ද ඒකේ තියෙන බර? ඔව් මම අවධානය යොමු කරා. හා ඉවරයි. ඊළඟට තියෙන මොකද්ද? මම මේ වාක්‍ය මෙතින් කියන්නේ තාර්කික ලෙස විශ්ලේෂණය කිරීම, එමතරතුරු වල අන්තර් සම්බන්ධතාවය තුළ නිවැරදි තොරතුරු මත අදාළ ප්‍රතිපත්ති මේ තීරණ ගැනීමට කටයුතු කිරීම. දැන් මේ මේ ප්‍රතිපත්ති තීරණ හරියට ගන්නේ නැහැ. ප්‍රතිපත්ති තීරණ ගන්න කටයුතු කරමු. මොකක්ද දැන් බදු වංචාවයි මේක අතර ඒක අනාගතය සඳහා. ඊළඟ තුන්වෙනි එක ගත්තොත්
වද සීන ආනයන වැලැක්වීම සිදු කිරීම නොවීම හා හඳුන්වා දුන් බලපත්‍ර ක්‍රමවේදයේ නිසි පරිදි කඩිනමින් හා අර්ථාන්විත ක්‍රියාත්මක නොවීමට හේතු පරීක්ෂා කිරීම. එයි මේ දෙන ලයිසන් එක හරියට ක්‍රියාත්මක කළා නම් ඒක දිහා බලන්න. මම කියන්නේ දැන් කොතනද මේම කියන්නේ විල්ලා කියන්නේ අන්තිමේට කියනවා මේ. අන්තිමේට තිබ්බ එකක් මේ දුඹුරු සීන වලට පාලන මිලක් නොමැති වීම. नवंबर मस दहावन दिन पालन मिल नियम क्रीमित सुदुसीनी हा समान कारण सदा भावता को लबन दुमुरुसीनी सदा पालन मिल नियम क्रीम पिल बंदव अवधानी क्रीम प्रश्न कुदन प्रश्न तीन ये वार्ता वार्ता राजेट अहिमी बद मुदल बेदीगी आकार राजेट लीत बद मुदल बेदीगी आकार පිරමීඩ විල්මා පුද්ගලික සමාගමට 45ක මේ බදු ඇවිල්ලා තිනවා ඒ කියන්නේ බිලියන 6.2ක් පෑලියගොඩ ට්‍රේඩින් සමාගමට මේ බදු ඇවිල්ලා තිනවා 10ක් 1.3ක් අම්රු කියලා ආයතනයකට ඇවිල්ලා තිනවා බදු 9ක් බිලියන 1.2ක් කියලා මේ බදු රජයට අහිමි වෙච්ච බදු බෙදී ගිහපු ආකාරයත්මක සඳහන් කරලා තිනවා හැබැයි ඉදිරිපත් කරනවා මොකද්ද දුඹුරු සීනි වලට මිලක් නොමිකන්නේම ඒක එතන මෙතන දූෂණයක් තියෙනවා. එයි එක අපි බරට නොකියන්නේ. දූෂණේ මොකද්ද? ජනාධිපතිවරයාත් ඒ වෙලාවේ මුදල් අමාත්‍යංශයේ ආටිගල මහත්මයා පීබී ජයසුන්දරත් එක්කතුලා සාකච්ඡාවක් තියෙනවා. මම දන්න මට හරිම කරුණු නෑ. සමහර වෙලට විල්මා ආයතනයේ අධිපතිවරයාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. මම නමුත් මේ තුන්දෙනා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තුන්දෙනා මොකද කරන්නේ සාකච්ඡා කරලා සීනි බදු කිලෝ එකක් සඳහා තියෙන බද්ද රුපියල් 50 ඉඳන් 725ට අඩු කරනවා. එතන මුදල් අමාත්‍යවරයාටගේ නේද උපදෙස් පරිදි මුදල් ලේකම්වරයාට බලයක් තිබෙනවා බදු අඩු වැඩි කරන්න. සමහර බදු බෑ පාර්ලිමේන්තුවට එන්න මේ බද්ද පුළුවන්. ඒක 150 මේ රුපියල් 50 ඉඳන් 725ක් අඩු කරන්න පුළුවන්. එතකොට නිල සීමාව ඇතුළේ මොකද්ද වෙලා තියෙන්නේ? නිල සීමාව ඇතුළේ ඒකල වැරද්දක් කරලා නේ. මොකද බහණ්ඩාගාර ලේකම්වරයාට ඒ බලය දීලා තිබෙනවා. බදු අඩු කිරීම සහ වැඩි කිරීම පිළිබඳ ද රුපියල් 50යි බද්ද 725ට අඩු කරනවා. එයාට දීලා තියෙන බලය. නමුත් මෙතන මේ තමන්ගේ අභිමත කියන බලය මෙතන තියෙන ප්‍රශ්නේ. සමහර ලේකම්වරු කියනවා මගේ අභිමත බලය මට පැවරී තිබෙන බලය. හැබැයි අභිමත බලයක් ලබා දී තිබෙන්නේ නේද තව කෙනෙකුට අයිතු ලෙස ලාභ ලබා ගැනීමට නේද? සඳහන් නෙමෙයි මේ අභිමත බලය ලබා දෙන්නේ සමාජ සාධාරණත්වෙ ඉන්නේ. හැබැයි ඕකට මට අභිමත බලයක් තියෙන බදු විවත් කරන්න උඩු කරන්න. දැන් මේ බලය ක්‍රියාත්මක කරන වියුක්ති කොහොමද? ඒතර දිනවා ජීවන වියදම් කමිටුවක් තිබෙනවා. මොකද බහණ්ඩ මිල බදු අඩු වැඩි කිරීම පිළිබඳව මිල නිශ්චිත කිරීම පිළිබඳව මම හිතන්නේ මේ වෙලාවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෙන්නේ නැති. ඔව් අග්‍රාමාත්‍ය රනිල් මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුවක් තියෙනවා. इतने जीवन विधम कमिटी साकाच्या कर सीनी गणंगी मिनसुट अमार दरागण ते कपत बोलने के लिए अति सीनी कालतम बोलनी नीद सीनी बनी से कपारे दिंदने मे सीनी वाले बधु हर असाधारण इन सयाखी नमक मे बद अडुक पिलगत् क्रम एमत दिशापति उनो पला डिस्ट्रिक बार दिशापति मे पला लघु प्रश्न कविलती सीन ऊन ताव कविलती लघु प्रश्न रस कविले अवृद्ध किटी हे मुखद कौर को बंद मे मुखद कव बंद पत्ते सीन प्रश्न कविलती इन साल कमर अवधानी मुख लगे मेन मे बद पुड कड़कर हे ये मुखवत्ने ये मुखवत्न तो रुपया पान सतविश पाट बद अडुकर मुखदी बिन्नी දැනුවත්තුම හිතාමතාම තමන්ගේ අභිමත බලය උපයෝගී කරගෙන තිබෙන මොකක් වෙනුවෙන්ද අයිතු ලෙස ලාභයක් උපයා ගැනීම සඳහා තමන්ගේ ගජ මිතුරන්ට අයියෝක ලියවෙන්න බය මෙතන දූෂණය කියන වරද සිදු වී ඇත කියලා මම මෙතන විගණන වර්තාවේ ආයිතු කියලා අමිත එනිසා මේ විගණනය ගැන තව කියනවනේ අපිට තියෙන මොකද්ද මේ අර ප්‍රසිද්ධ කතාව ඉන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ නේද ඔක්කොම සිද්ධ වුණාට පස්සේ ගිහිල්ලා බලන විමර්ශනයක් තියෙන්නේ මම හිතන්නේ විගණන දෙපාර්තමේන්තුවේ විගණක දෙපාර්තමේන්තුවේ බැරි වෙයි මේ
ඔක්කොම පූර්ව විගණන නිකට යන්න බෑ හැබැයි අඩුම තරමේ යම් සීමාවක් නේද අපි හිතමු මිලියන 500කට වඩා නැත්නම් මිලියන 1000ට වඩා මොකක් හරි සීමාවක් දාන්න මෙතනින් එහා යන ව්‍යාපෘති පිළිබඳව පූර්ව විගණනයක් අවශ්‍යයි ඒ වගේම ව්‍යාපෘතිය සිද්ධ වෙන වෙලාවෙදී නේද ඒ ව්‍යාපෘතිය සිදුවෙමින් තිබෙන්නේ කොහොමද කියලා විගණනයක් අවශ්‍ය කියලා අපි හිතමු මේ අපි නිකම් පැන්සල පොත ගන්න එකටත් ඔක්කොම පූර්ව විගණන ගියොත් නික කරගන්න හම්බෙන්නේ නේ නේද රජයේ වගේ දෙගුණයක් විගණන නිබන්ධව ගන්න වෙනවා නේද එහෙම නෙවෙයි මම කියන්නේ නමුත් අපි තෝරාගත්තු බරපතල උපාය මාර්ගික ලෙස වැදගත් උපාය මාර්ගික ලෙස වැදගත් ආර්ථික මරමස්ථාන ආර්ථික තීන්දුව තීරණ ගැනීමදී මම හිතනවා පූර්ව විගණනයක් අවශ්‍යයි ඒ වගේ මේ ක්‍රියාවලිය විමර්ශන කරන විගණනයක් අවශ්‍යයි කියලා අපි හිතනවා ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවේ තීන්දුව අපි උපරිම උත්සාහ කරන්න ඕන අභියෝගයට ලක් නොවෙන්න හැබැයි මම බොහෝ විට දැකලා තිබෙනවා කෝප්පිකේදී විගණන තීන්දුව අභියෝගයට ලක් කරනවා සමහර වෙලාවට විගණන නිලධාරීන් අසමත් වෙනවා ඒ අභියෝගයට ලක් කිරීමේ නිසි පිළිතුරු ලබා දෙන්න අසමත් වෙච්ච අවස්ථා මම දැකලා තියෙනවා ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මොකද්ද තමන්ගේ තීන්දුව ඉතාමත් හොඳ නිවරත් නිර්වද්‍ය සහ වරසාර තීන්දුවක් ඉන්නු විගණ දෙපාර්තමේන්තුවෙන් දූෂණය පිළිබඳ වරදක් සිදු වෙලා තිබෙනවා කියලා කවරෝ රාජ්‍ය නිලධාරියෙකුට වාර්තාවෙන් සඳහන් වෙනවා හෙට ඉල්ලාස් වෙන බල කර තීන්දුවක් ඉන්නු මැලේසියාවේ වගේ නේද ඔබ දන්නව මටත් වඩා විගණ වාර්තාවේ යම් රාජ්‍ය නිලධාරි දූෂ්‍ය කියන වරදට අහු වෙලා තිබුණා නම් ඔහු පහවද ඉල්ලාස් වෙනවා හැබැයි අප මොනවද කියලා තියෙනවක මන්නම් දන්නෙත් නෑ බැලුවෙත් නෑ කියලා පෙන්වනවා හරි ඒ කියන්නේ මොකද්ද මේක බරසාර ස්ථාවර හරිද සමාජයේ ඇතුළේ ටිකක් මේ අර මේ මේක පිළිගැනීමට භාජනය වෙන හරිද තීන්දුව බවට අපි පරිවර්තනය කරන්න එහෙම කරන්න නම් මම හිතනවා අපි ජයසේකර මහත්තයාගේ ගොඩක් තාක්ෂණික පැත්ත මේක ඇතුළත් විය යුතුයි මේ තව ගොඩක් දේවල් මොකද නේද මේ මේ ඕගොල්ලෝ මට අතට හොඳට දන්නවා මේ ගොඩාක් මේක සිද්ධ වෙන්නේ මොකද්ද තාක්ෂණික ඇගෙයිම් කමිටුනේ මට මේ ළඟදී ලංකාවේ ගුවන් හමුදාවේ ප්‍රධාන නිලධාරි මහත්මයෙක් හම්බුණා දැන් විශ්‍රාමික එතුමා තමයි හෙලිකොප්ටර් මිල දෙගැනීමේ ප්‍රධාන තාක්ෂණික කමිටුවක ප්‍රධානිය වෙලා හිටියේ හෙලිකොප්ටර් යාන හතරක් මිල දී ගන්න ඒතර සමාගම් කීපයකින් ඇවිල්ලා තිබුණා මෙයා හෙලිකොප්ටර් හතරෙන් දෙකක් අනුමත කරා අනිත් දෙක අනුමත කරේ නැහැ बलदारी बल कर लिखेट असन मम बलाक्षण विशाल निश्चित ඒක විගණන ලක්වීම සඳහා මම හිතනවා ඒ තාක්ෂණ හැකියාව තියෙන කණ්ඩායම් එකක ඇතුළේ ඉන්න ඕන කියලා. දැන් අපි මුදල් වෙන් කරන ඖෂධ ගින්න. හැබැයි නිසි ඖෂධ ගිනවද නැද්ද කියලා අපි මනින්නේ කොහොමද? අපිට තියෙන ඔව් මුදල් මෙච්චර වෙන් කරා මේ මා ඖෂධ ගිනක් තියෙනවා ඖෂධ ගබඩාවේ තියෙනවා. දූෂණයක් සිදු වෙනු මත. හැබැයි ඒවා අපේක්ෂා කරන ගුණී යුතු ඖෂධද? එනිසා මම හිතනවා මේ විගණනේ තවත් සක්මත් කරන්න නම් ඒ විවිධ ශේස්ත්‍ර පිළිබඳ අධ්‍යක්ෂින් දින කණ්ඩායම ඉන්නවා මම හිතන නීතිජ කණ්ඩායම උත් ඉන්නු කියලා මම හිතනවා මේක අපි වැඩේ හරියට කරනවා නැත්නම් අපි ඔහේ ජොබ් එක කරගෙන යනවා නම් මේක තියාගෙන යන්න පුළුවන් නේද ඕන් නැති ලෙඩ දා ගන්නත් ඕන් නැහැ එමත් හිතනවා අපි ඉන්න කාලේ නේද නිකම් මොකටද ඕන් නැති පැටලිවිලි දාගන්නේ මෙන්න මේක කරලා අපි ෂේප් වෙලා විස්රාම යන්න පුළුවන් අපිට එහෙම නැත්නම් අපිට හිතන්න පුළුවන් මේකත් එක්ක අපි හැප්පෙනවා පොරබදනවා කියලා අපි කල්පනා කරමු මම හිතනවා අපේ විගණන ශේස්ත්‍ර මීට වඩා පළල් විය යුතුයි ඊළඟ විගණන දෙපාර්තමේන්තුවට පැවරි තිබෙන ප්‍රධාන කාර්යය තමයි මොකද්ද විගණනයේ කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම අපේ වැඩේ ඉවරයි මම මෙතන ඉතින් ඔබට යන්න ඕන අපි ශක්තිමත් නිවැරදි නේද සත්‍ය කරුණු මත පදනම්ම නම් අපි වාර්තා වදන්නේ අපි බය නැති වෙන්න ඕන පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අත සෝදා ගන්න කාර්යයක් නෙවෙයි අල්ලස් කොමිසමට යවන්නත් ඕන අල්ලස් කොමිසමෙන් කැඳවපුවාම කැඳවපනේ අපිට කරුණ ඉදිරිපත් කරන්න යනවා හැබැයි අපි කියන මොකද්ද
අපේ මූලික බැඳීම දින පාර්ලිමේන්තුව විතරයි අපි වෙන වෙන ආයතන වල කරුණු ඉදිරිපත් කරන්න ඉන්නේ ඔම කෙරෙහිම නෙවෙයි අල්ලස් කොමිසමේ පිටවඳ පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයට අපි සහාය වෙන්න ඕන සමහර ඒවා මා හිතන විගණ දෙපාර්තමේන්තුව නඩු පැවරීමේ බලය දෙන්න ඕන මේක කොතනද මේක කළවර කරන්නේ මේ විදිහට අපි යන්න දෙන්න ඕන පාර්ලිමේන්තුව කියන කෝප් සභාවට කියන අර ජයසිකර මහත්මයා කිව්වා වගේ සමහර ඒවා හයිලයිට් කරනවා දැන් දැන් මේ කෝප් එක මීඩියා ෂෝ අරින් ගන්න මේ ගන්න දේශපාලන කැලල කරනවා යන මොච්චරේ එතනින් ගිහිල්ලා අපිට ඇත්ත මේ අල්ලස දූෂණය නේද වංචාව කියන එක අපේ රටේ තුරන් කරන්න ඕන නම් විගණන දෙපාර්තමේන්තුව ඊට වඩා ශක්තිමත් වෙන කාර්යයක් බවට පත් වෙන්න ඕන තියෙනවා මොකද අපි කවුරුත් නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත්තු මිනිස්සු ඈත පොලේ කරපින්ත මිටි කුරු නේද ගොටුකොල මිටි තියාගෙන විකුණන ඒ අම්මත් පොළබද්ද කිවලා තියෙනවා අපිට සමාජ වගකීමක් නැද්ද මේක මෙහෙමම ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනද අපි හිතන අපේ න්‍යාය ඇඟ ෂේප් කරගෙන ඉමු න්‍යාය ඕන් නැති ලෙඩ දා ගන්න ඕනේ මට තව විස්රාමෙන් අවුරුද්දයි දෙකයි මොකටද නඩු පටලවා ගන්න මොකටද කාලා තියෙන්නේ මම කියන්නේ එතනින් අපි මිදෙන්නේ නැද්ද? මම එතන අපි මිදෙන්න ඕනද? අල්ලසෝ දූෂණේ තුරන් කිරීම දේශපාලකයෙකුට විතරක් තියෙන ඇම්මකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපිට ඒක ඇම්මක් තියෙනවා. මේක කරන්න ඕන කියලා. මොකද අපිට කරන්න පුළුවන්. ඒක කරන්න වෙන්නේ. ඒ අදාළ වගකීම් සහිත ඒ කණ්ඩායම් ඒක තමන්ගේම කාර්ය බවට පත් කරගත්තොත් විතරයි අපිට ඕන නම් නේද අල්ලස්සෝ දූෂණ තුරන් කිරීමේ අමතිවරේ කඩන්න පුළුවන් අවශ්‍ය නම් විගණකාධිපතිවරේ පත් කරන්න පුළුවන් හැබැයි එතනින් එහා පහළ ක්‍රියාවලියන්නේ සුපුරුදු පරිදි නම් මේක වෙනස් වෙන්නේ නැහැ නිසා අද අපේ රට මේ පත් වී තිබෙන ආර්ථික සමාජීය ඛේදවාචකේ මේ රට මුදවා ගැනීම අත්හල නොහැකි වගකීමක් අපි සතුව තිබෙනවා අන්නේ වගකීමට උර දෙන්න පුළුවන් වෘත්ති වේදී ප්‍රමාණයක් අපි හදන්න ඕන. මත මේක විතර යන්න බෑ. අපි කවුරුවත් තවදුරටත් අත සෝදාගෙන අහක බලාගෙන වෙන දෙයක් උනාවේ කියලා බලාගෙන ඉන්න මානසිකත්වෙන් අපි ඉවත් වෙන්න ඕනකම තියෙනවා. අපි හැම දිනම වසර කීපයක් පොර බදන්න ඕනකම වෙනස් කරනවා කියලා ස්ථිර දිස්ථානෙක. ති ජාතික ජන බල වේගයේ ආණ්ඩුවක් යනු නීතිපති පාර්මීන්තුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමටත් විගණන දෙපාර්තමේන්තුවටත් ගණකාධිකාරී වුණුටත් හුලං හමන අත අපි පෙන්වමු මේ දිසාවර තමයි හුලං හමන්නේ මොකද්ද දිසාව වංචාව දූෂණය අල්ලස නීතිගත වෙච්ච රටක වංචා දූෂණේ නාස්ති තුරන් කිරීම පිළිබඳව ඒක නිකම් මේ මනෝරාජික අදහසක් කියලා සමාජගත වෙලා තියෙන රටක වංචා දූෂණේ නාස්තිය යථාර්ථයක කියලා සමාජෙ පිළිගන්නා රටක උපතේ සිට මරණය දක්වා සමාජයේ මිනිසාගේ සෑම ක්‍රියාවලියක් එක්කම අල්ලස දූෂණේ නාස්තිය මේ වංචාව බද්ධ වී තිබෙන රටක මේ විනස කරන්නේ කොහොමද? ඒතර බොහෝ අය කියන මොකද්ද? ඔක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක තමයි තියෙන මතය. හැබැයි මේක නොකර අපේ රටේ සංවර්ධනයේ අනාගතය ගැන හිතන්නවත් එපා. සමහර අය කියනවා වංචා දූෂණ අල්ලස නතර කිරීම විතරක් රටක් හදන්න බෑ අපි පිළිගන්නවා හැබැයි වංචා දූෂණේ නතර කිරීමකින් තොරව රටක් ගොඩනැගීම පිළිබඳ හිතන්නවත් බෑ මේක ඇත්ත ඒ නිසා අපේ රට මේ පත් වී තිබෙන අඳුරු අගාධේ ආර්ථික ප්‍රතිපත්තිය වගේම මා කියන ඒ ආර්ථික ප්‍රතිපත්තියටත් වඩා වැඩි බරක් මේ අල්ලස දූෂණ වංචාව ඇතුළේ ගැබ්බෙලා තිබෙනවා කනගාටුවකට කරුණ ඒ පිළිබඳ සමහර තාක්ෂණ නිලධාරීන් නේද සමහර නිලධාරීන් තමන්ගේ දැනුම තමන්ගේ හැකියාව තමන්ගේ ඥාණය ඒ වෙනින් යොදවලා තියෙනවා එමත්තුමා ඔහොම නෙවෙයි මෙහෙම කරොත් බේරෙන්න පුළුවන් කියලා මම දන්නවා නේද ඉතින් මම කියන්නේ අපි මේ සංස්කෘතිය මේ රට මුදවන්න ඕනේ නැත්. ඒ නිසා මම හිතනවා විගණකවරුන් කෙනෙක් ඔබට ගණකාධිකාරීන් ඔබට
අප රට අල්ලස දූෂණ වංචාව තුරන් කිරීමේදී අප රට මූල්‍ය විනය ඇති කිරීමේදී විශාලම කාර්යභාරයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ පාලනය ඔබට අවශ්‍ය වෙන දායකත්වයේ මැදිහත් වීම අපි ලබා දෙන්නේ අපි කිසිවෙකුට මහජනයාගේ ධනෙ නාස්ති කිරීමක් හොරකම් කිරීමක් නේද සුඛවිරණ සහිත ජීවිත ගත කිරීම සඳහා දූෂණ කිරීම කිසිදු අභිප්‍රායක් නෑ අපිට සත්චේතනාවක් තිබෙනවා මේ රට පත් වී තිබෙන මේ ව්‍යසනයෙන් ගොඩනැගීම පිළිබඳ සත්වමනාවක් තිබෙනවා ඒ වමනාවේ ප්‍රධානම කොටස් කරුවන් පංගු කරව වෙන්න කියලා ඔබට ආරාධනා කරමි මම නතර වෙනවා බොහොම ස්තුතියි बहुमात्म स्तुति जाति के धन बल के